Hello guys, welcome to TopiyaA YouTube channel. Wala medavasala ahana news ekak thiyena neda? Canada ve Ottawa pradeshe 6 denek meruwa ape me laankikeya gana kathawak yana medavasala news ekak yana. E marriage kaanta wage lamayge taatta me kiyenawa meyata anukampa karanna kiyala me marupu haadeyata. ඉතින් මෙන්න මේ වගේ සාකච්ඡාවක් යනවා මේ වගේ නිවුස් එකක් යනවා ඉතින් ගොඩක් කට්ටිය එක එක දේවල් හිතනවා එක එක දේවල් කමෙන්ට් කරනවා ඉතින් එක එක ප්‍රශ්න තියනවා කට්ටියට මොන වගේ කෙනෙක්ද ඇයි මෙහෙම කරන්නේ ඇයි මෙහෙම කරන්නේ මෙන්න මේ ප්‍රශ්නය ටොපියා ගාවට ආවා ඉතින් ඒක නිසා ටොපියා හිතුවා මේ ගැන සාමාන්‍යයෙන් ඔයාලට කියලා දෙන්න මොකද්ද මේ කේස් එක මොන වගේ ප්‍රශ්නයක්ද මේ පත්තු වෙලා තියෙන්නේ අපි අද කතා කරමු විශේෂ වීඩියෝ එකක් අද දවසේ ඉතින් ඔයගලන්ට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක බැලුවොත් තේම මොන වගේ කේස් එකක්ද ටොපියා කියලා දෙන කේස් එක වගේ එකක්ද මේ ටොපියා කියනවා වගේ එකක්ද අපි අද දැනගමු ටොපියා මොනවාද කියන්නේ කියලා මේ නිවුස් එක ගැන හරි ඉතින් මේ වගේ වීඩියෝස් බලන්නත් ඔයාලට පුළුවන් ටොපියා YouTube channel එක subscribe කරන්න bell button එක click කරන්න එහෙනම් අපි පටන් ගමු නේද අද දවසේ මේ විශේෂ වීඩියෝ එක guys ඔයාලට මම මෙහෙම පටන් ගන්නම් මේ කේස් එක සාමාන්‍යයෙන් ඔයාලා ගෙදර කවු හරි සතෙට ගැහුවොත් වෙන කවුරු හරි එහෙම නැත්නම් සතෙට බැන්නොත් ඔයාලා නිකන් ඉන්නවද ඔයාලා නිකන් ඉන්නවද අපි එතනින් වැඩේ පටන් ගමුනේ ඔයාලට ගැහුවොත් එහෙම නැත්නම් ඔයාලගේ යාළුවෙට ගැහුවොත් කවුරු හරි එකෙක් නේද ඔයාලා ළඟම ඉන්න යාළුවා අනිත් යාළුවට ගැහුවොත් එහෙම සාමාන්‍යයෙන් ඕගොල්ලෝ මොකද කරන්නේ ඔයා ඒ යාළුවව දෙපැත්තට ඇදලා අරගෙන ඌටත් හොඳටම කුණු හරුපෙන් බැනලා එහෙම නැත්නම් ගහලා ඔන්න ඔයාගේ ප්‍රශ්න යනවා හැබැයි මේ කැනඩාවේ මේ ඔටාවා මේ ප්‍රදේශයේ සිද්ධ වුණ මේ ඝාතනය ගැන කතා කරනකොට මේ මිනිස්සයා තමන්ගේ ගෑණිව ඒ වගේම මේ ළමයි හතර දෙනාව මරලත් ඒ වගේම තවත් මිනිස්සෙක් ඒ ගෙදර ජීවත් වෙච්ච තව හිටිය තව මිනිස්සෙක්වත් මැරුවට පස්සේ ඊළඟ දවසේ කියනවා අර ඝාතකයාට අනුකම්පා කරන්න කියලා. ඔගලන්ට හිතෙන්නේ මොන වගේ කේස් එකක් වෙන්න පුළුවන්ද? මේ මම ඔගලන්ට කියලා දෙන මේ ඔයාලා දැනගත යුතුම කාරණයක් මේක. සාමාන්‍යයෙන් මේ මිනිසයා මේ වෙන අමුතු ජීවියෙක් නෙමෙයිනේ සාමාන්‍ය මිනිහෙක්නේ නේද අනික කැනඩාවට ගියපු මිනිසෙක්නේ කැනඩාවට යා නිකන් යන්න විදියක් නැහැනේ සල්ලි හම්බ කරලා මොන හරි ගේමක් ගහලා මොන හරි හොර වැඩක් හරි කරලා එහෙම නැත්නම් මොකක් හරි රස්සාවකින් මොකක් හරි ගිව ප්ලෑන් එකක් ඇඳලා මේ විදියට තමයි මෙයා කැනඩාවට යන්නත් ඇත්තේ සාමාන්‍ය මිනිසෙක් නෝමල් එකේ ජීවත් වුණා නම් පිට රටකට යන්න අමාරුයි. හෙන ගේමක් ගහලා හෙන බොරුවක් කියලා මොකක් හරි ලෝක ලයින් එකක් ගහලා තමයි පිට රටකට පැන ගන්නත් පුළුවන් වෙන්නේ. අනික කැනඩාව වගේ රටකට. ඒ වගේ රටකට මේ විදියට පැනන මිනිසයා ඇයි මේ කොල්ලට මෙච්චර අනුකම්පා කරන්නේ? හරි අපි එහෙනම් මෙහෙම දැනගමු. කෙලින්ම කියන්නම් මේ විදියට තමයි වෙන්න පුළුවන් වෙන්නේ. ඔය මිනිසයා කාලෙකට කලින් තමයි කැනඩාවට රිංගලා තියෙන්නේ. ඔය කාලේ කවුරුත් හිටියේ නෑනේ මිනිසයාට ආතල් එකක් ගන්න නේද තනියට කවුරුත් හිටියේ නෑනේ අර කොල්ලා හිටියනේ ඒ කොල්ලා මොකද නිකන් බලනකොට එහෙම පොඩි ආතල් එකකුත් ගන්න පුළුවන් වගේ පේනවනේ ඉතින් ඒකත් එක්ක මේ කොල්ලා ආතල් එකේ හිටියා ගේමුත් ගගා හිටියා මේ ගේම් ගගා හිටිය කොල්ලා නැන්ද කෙනෙක් එක තමයි ජීවත් වෙලා තියෙන්නේ මේ නැන්දත් මේ කොල්ලා වයිලෝලා තිනවා නේද ඒ ගෙදරින් වෙන ගෙදරකට ගිහිල්ලා තිනවා ඒ ගෙදර ජීවත් වෙවි ඉන්න ගමන් තමයි කැම්පස් එකට ගිහිල්ලා තිනේ අර ඉගෙන ගන්න ස්කූල් එකට මේ ස්කෝලේදී තමයි මේ මිනිසයා හම්බ වෙන්නේ ඔගල නිකන් මේ මිනිස්සයා දකින්නකොට එහෙම පේන්නේ නැද්ද නිකන් සාමාන්‍ය ගෙඩි දෙකක් මෙහෙම තියෙනවා පොඩියට නිකන් බණ්ඩි ගෙඩියක් තියෙනවා පොඩියට නිකන් ඈ පොඩි ආතල් එකක් තියෙනවා වගේ නේ ඔගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ටොපියට මිනිසෙක්ව දැක්කට පස්සේ එයාගේ දිහා බලලා මෙයාගේ ලිංගයේ සයිස් එක කියන්නත් පුළුවන් කියලා ඔයාලා දන්නවා මේ සාමාන්‍ය ටොපියගේ වීඩියෝස් බලන ඔයාලා දන්නවා එතකොට දැන් මේ කතාවේදීත් මම සාමාන්‍ය විදිහට මෙහෙම නෝමල් එකේ කිව්වොත් එහෙම හතරමාර පහත් අතර වගේ තමයි මෙයාගේ තියෙන ලිංගයේ සයිස් එක එතකොට දැන් මෙයාගේ සයිස් එක තේරෙනවා එතකොට දැන් මේ කොල්ලාගේ සීන් එකත් තේරෙනවා කොල්ලත් එච්චර ලොකු ලයින් නෑ කොල්ලා කැනඩාවේ හිටියට කොල්ලා ලංකාවෙන් ගියපු කොල්ලෙක්නේ ඉතින් ඒක නිසා ඌගේක එච්චර දික නෑ ඌගේ මූණත් රවුම් වෙලා තියෙනවා ඒ වගේ තමයි සාමාන්‍ය ඇඟපත තියෙන්නේ මහතයි ඕකටත් ඇත්තේ සාමාන්‍යයෙන් හතරක හතර මාර්ක වගේ සයිස් එකක පොල්ලක් තමයි තියෙන්නේ. ඒතර මේ දෙන්නගේ මේ ලිංගයේ තියෙන මේ සයිස් දෙකත් එකතු කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් නිකන් ආතල් එකක් ගන්නවා වෙන්න පුළුවන් වෙන්නේ මේ දෙන්නටම තමයි. ටොපියා කියන්නේ ටොපියාගේ තියෙන අත්දැකීම අනුව අනිවාර්යෙන් මේ කොල්ලයි මේ මිනිසෙ අතර ලිංගික සම්බන්ධයක් තිබිලා තියෙනවා. අනියම් සම්බන්ධයක් තිබිලා තියෙනවා. එහෙම නැත්තම් මොකක් හරි කාන්තාවක් එක්ක හෝ වෙනයන් සම්බන්ධයක් තිබිලා තියෙනවා.
මම නම් කියන්නේ මේකට 100ට 150 200ක් විතර ෂුවර් කරලා කියන්නේ මිනිහත් එක තමයි මේ සම්බන්ධය තිබිලා තියෙන්නේ. මේතරදී මරන්න හේතුව. එතකොට දැන් එහෙම බැලුවොත් එහෙම දැන් මේ ආතල් එක අරන් ටික කාලයක් මේගොල්ලෝ ඉඳලා තිනවනේ. මේ මිනිස්සුත් එක්ක මේ කොල්ලා ජීවත් වෙලා තිනවා. ඒ අතරේ තමයි මේ කාන්තාව මේ ලංකාවේ ඉඳලා ළමයි ටිකක් දැහැගෙන වඩාගෙන එන්නේ මේ ගෙදරට. කැනඩාවට එන්නේ. මේ ආවට පස්සේ සාමාන්‍ය කර මිනිස්සුයෝ ඉතින් දන්නවනේ සීන් කෝන් එක. අර කොල්ලව පොඩ්ඩක් එහාට මෙහාට මග ඇරලා මේ කාන්තාවත් එක්ක ආතල් එක ගන්නවා. මේ කොල්ලට කොච්චර ආදරය කරලා තියනවද කියලා දැක්කොත් එහෙම මෙයාට බර්ත්ඩේ එකට චීස් කේක් එකකුත් කපලා තිනවා. මේ කොල්ල කැමති දෙයක් මේ මිනිස්සයා අරන් දීලා තිනවා. ඒතර ඕගලන්ට පේනවා මේ කොල්ල කොහොම ආතල් එකේදී හිටියේ. මේ මිනිස්සයා කොච්චරනම් ආදරේද. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දන්නව නේද ගෙදර අපේ අම්මට චීස් කේක් එකක් හදලා දෙන්න ගොවන. අනේ මේ නිකන් හිටම් පුතේ මේ තීන කේක් එක කපාගෙන කාපම් මේ කාලේ කියලා එහෙමනේ කියන්නේ. හැබැයි මේ කොල්ලට චීස් කේක් එකක් ගෙනත් දීලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට ආදරය කරපු මිනිස්සයා අර ගෙදරින් එකපාරට අර ගෑණි ආවට පස්සේ මෙන්න ටික ටික මග ඇරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ මග ඇරිලා තමයි මේ කොල්ලට පිස්සු හැදුනේ, මේ කොල්ලට ඉන්න බැරි වුනේ, මේ කොල්ලට මොංගල් වෙලා මේ ආදරේ වෙනුවෙන් තමයි මේ ජීවිත ටික නැති කරලා දාන්නේ. ඉතින් මේ මිනිස්සගේ ආදරේ දිනා ගන්න තමයි මේ දේවල් කරලා තියෙන්නේ කියලා තමයි ටොපියාගේ අත්දැකීමෙන් ඕගලන්ට කියලා දෙන්නේ. ඉතින් මේකත් එක්ක මේ මිනිහටත් දැන් බේරෙන්න එපා. මේකත් එක තමයි මේ මිනිහටත් පීපාරක් එහෙම ගහලා ඇඟිල්ලකුත් නැති කරලා. ඉතින් මොකද නැත්තම් මේක මර කේස් එකක් වෙනවානේ. ඉතින් මේක නිසා මිනිහට පොඩි දෙයක් කරන්නත් එපා. ඕක ওই විදියට ගහලා දුවලා ඇවිල්ලා පාරේ ඔය මිනිහට ගහපු එක ඇවිල්ලා කට්ටියට කෑ ගහලා කියලා මෙයාම මේවා කරලා මෙහෙමයි මෙහෙමයි වුණේ කියලා අන්තිමට මේ විදියට මේ ප්‍රශ්නය මේ විදියට හමාර වුණේ. ඉතින් ඕගොල්ලෝ වෙන වෙන දේවල් හිතන්න යන්න එපා. මේක තමයි හරිම කතාව. ආයේ වෙන කතාවක් නැහැ. දැන් මෙතනදී මේ අර මිනිස්සයා ඊළඟ දවසේ පොලිසියට කිව්වට පස්සේ දැන් ඕක තව තව දික් වෙන්න පුළුවන් කතාව. ඔය මිනිස්සයා ඔය කතාව ඉක්මනට කියන්නත් ඕන. ඕක හිතේ තියාගෙන ඉන්න බෑ. මොකද නැත්තම් කොල්ලා ඕක පොලිසියට කියනවනේ. මම මෙහෙම වුණා, මට මේ වගේ දේවල් වුණා, අපි අතරේ මේ වගේ දෙයක් වුණා. මෙයා ගෑණී ආවට පස්සේ මාව මෙහෙම මග ඇරියා. ඒකට තමයි මම ඇරුවේ. ඉතින් එහෙම කියනවට වඩා ඒක ටිකක් චාටර්නේ වැඩි. ඒකම නැත්තම් මේ මිනිහා කියන්නත් ඇති ගොඩක් දුරට. මේ උඹ එන ගේමක් ගහනවනම් ගේමක් ගහලා දීපන්. නැත්තම් අපි දෙන්නට මේ ආදර සම්බන්ධය ගෙනියන්න වෙන්නේ. මලකෙලියක් වෙන්නේ. තව ටික කාලෙකින් මේ ගෑණිගේ අම්මත් මේ එන්න බලාගෙන ඉන්නේ මේ ගෙදරට. එතකොට ඔයාට මේ ඉන්න තැනක් ඇත්තෙම නැහැ. මෙන්න මේ වගේ එක එක දේවල් කියලා ඔළුව පිස්සු වට්ටලා ඊට පස්සේ මොකද කොල්ලා කරේ? දුන්න වැඩේ ඔක්කොටම. ඉතින් ඒක නිසා ඒක දැනගෙන හිටිය අර මිනිස්සයවත් ඉවරයක් කළා දානවා. දැන් ඒතකොට මේ මිනිස්සයා මේක පොලිසියට කිව්වේ, මේක කිව්වට පස්සේ එයාට අනුකම්පා කරන්න කියලා කිව්වට පස්සේ ඒ මැසේජ් එක මෙයාට යනවා. මොකද පොලිසියෙන් කියනවානේ ඔයාට ඔන්න දැන් ඔයාගේ මරුපු කෙනා කොච්චර හොඳද බලන්න, ඔයාට කිව්ව අනුකම්පා කරන්න කියලා. ඉතින් මෙන්න මේක පොලිසියෙන් මෙයාට දැනුවත් කරනවානේ. මේ දැනුවත් කරද්දී මෙයාගේ හිත දන්නවා. ඒ කියන්නේ කොච්චරනම් මට ආදරේද මේ මිනිහා. ඈ මං වෙනුවෙන් කොච්චර දෙයක් නම් කරාද, මං අච්චර මරලත් මෙයා මට මෙහෙම කියනවා. මට අවුරුදු 10ක් 15ක් මේ හිරබත් කාලා මම එළියට ආවට පස්සේ මෙයත් එක මට ජීවත් වෙන්න පුළුවන්. තාම මට අවුරුදු 19යි. 19 ඉඳන් අවුරුදු 15ක්ද 20ක්ද නේද හිරබත් කෑවත් වයස කීයද එතකොට මට නේද? 19 ඉඳන් 20ක් ගියත් 29යි 39 අවුරුදු 39 40 වගේ වෙනකොට මෙයාට එළියට එන්න පුළුවන්. ඉතින් එච්චර කාලයක් තියන්නේ නැති වේ ගොඩක් දුරට. කොහොම වුණත් අවුරුදු 40 දිවක්වත් මෙයා එළියට ආවොත් මේ දෙනට ඉතුරු කාලය මේගොල්ලන්ගේ ආදරේ ගෙවා ගන්න පුළුවන්. මෙන්න මේ සිතුවිල්ලත් එක තමයි මේ දේ සිද්ධ කරේ. ඒ වගේම තමයි මේ මිනිස්සයත් මේ කොල්ලවත් මෝඩයා කරලා තියන්න පුළුවන්. ඉතින් අවුරුදු 20ක් තිස්සේ මේ කොල්ලා ඇතුළේ ඉඳලා එළියට එනකොට මේ මිනිස්සයා මේ රටේ ජීවත් වෙලා තව සුද්ධියක එක්කත් කසාද බදලා ආතල්ලිගේ ජීවත් වෙන්නත් පුළුවන්. මොකද මෙහෙම කියන කතාවක් නේද? කවුරු හරි සංගමයක ඉන්න මිනිස්සෙක් කතා කරනවා මේ මෙයාට මේක අමතක කරන්න ටික කාලයක් යයි කියලා. ටික කාලයක් මෙච්චර මේ එක ගෙදර මිනිස්සු 6 දෙනෙක් මරපු මේ මිනිහයාට පේන්න මේ මරලා කෑලි කපලා මේ ළමයාංග මෙහෙම මරපු මේ මිනිහයාට ටික දවසයිලු යන්නේ මේක අමතක කරන්න. කොහොම දෙයක්ද මේගොල්ලෝ කියන්නේ? ටික කාලය යන්නේ මේක ටික කාලයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ වගේ ජීවිතයක අපේ ගෙදරක කවුරු හරි මෙහෙම 6-7 දෙනෙක් මැරුණා නම් එහෙම 4-5 දෙනෙක් 2-3 දෙනෙක් හරි මැරුණා නම් එහෙම අපිට ජීවිත කාලෙම මේක තියන හිතේ නේද? ජීවිත කාලෙව තියෙන සාමාන්‍ය වෙඩි තියලත් නෙමෙයි යන්නේ, පිහි වලින් කපලා දාලා ඒ වගේ ප්‍රශ්නයක් එක්කනේ මේක මැරෙන්නේ. ඉතින් ඒ වගේ නිසා මේක ජීවිත කාලෙම මතක තියෙන එකක්. හැබැයි අර සංගමේ කවුද ඉන්නේ කෙනෙක් කියනවා මෙයාට ටික දවසක් මෙයාගේ මානසික පීඩනේ හරි අමාරු වෙලු ජීවත් වෙන්න ටික දවසක් මෙයාගේ මේ දේවල් වෙච්ච දේවල් එක්ක බලන්න ටික දවසක්. ඉතින් මේ වගේ දේවල් එක්ක අපිට තීරණයක් ගන්න පුළුවන්
මෙන්න මේ වගේ සම්බන්ධයක් තිබුණා කියලා. ඉතින් ඔයගලන්ටත් මම හැමදාම කියනවානේ මේ වගේ සම්බන්ධතා තියෙන්න පුළුවන්, මේවා කරන්න පුළුවන්, මේවා හරි විදියට කරන්න, මේ විදියට කරන්න කියලා. ඉතින් ඔයාලා තීරණයක් අරගන්න අද මේ වීඩියෝ එක බලුවට පස්සේ. ඉතින් මොකද කරන්නේ? මේ වගේ විදියට හොරෙන් සම්බන්ධතා ගෙනියනවද? නැත්නම් ගෙලි පිට කරනවද? මොකද කරන්නේ? නැත්නම් මේ වගේ සම්බන්ධතා තියෙන්න හොඳද? අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න වීඩියෝ එක බලුවා නම් එහෙම. එහෙනම් අදින් පස්සේ ආයි තව කතා කරන්න ඕනේද? ඔය පෝස්ට් දැක්කම එහේ මේ හතර වටේ දැක්කට පස්සේ බය නැතුව අනිවාර්යෙන් තීරණයක් ගන්න, බය නැතුව කතා කරන්න. අනිවාර්යෙන් මොකක් හරි සම්බන්ධයක් මෙතන තියෙන්න ඕන. එහෙම නැතුව මේ විදියට කතා කරන්නවත්, එහෙම නැත්නම් මේ විදියට කරන්නවත් නැත. හරි, එහෙනම් තවත් දවසක තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට සමු ගන්නවා මේ විශේෂ වීඩියෝ එකෙන්. මම ටොපියා.